ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ තහවුරු කර ගනිමින් අවසන් වටේ පළමු තරගයේ සඳහා සුදුසුකම් ලබා ගැනීමට ගාල්ල කණ්ඩායම අද සමත් වුණා. ඒ තරඟාවලියේ 19 වැනි තරගෙන් ප්‍රබල ජැප්නා කණ්ඩායම පරදා ලකුණු 20ක ජයක් වාර්තා කරමින් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසි දිනා පළමුව පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම කඩුරු 8 දෙවි ලකුණු 129ක් ලබා ගැනීමට සමත් වුණා. නායක බානුක රාජපක්ෂ ලකුණු 23ක්ද දනුෂ්ක ගුණතිලක ලකුණු 19ක්ද රැස් කළ අතර පන්දු යෙවීමේදී වහබ් රියාස් ප්‍රවීන් ජයවික්‍රම සහ වියස්කාන්ත් කඩුළු දෙක බැගින් දවා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනම ක්‍රීඩා කළ කින්ස් කණ්ඩායමට පන්දු වාර 18යි පන්දු 3ක් අවසානයේදී සියලු දෙනා දෙවි ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 109ක් පමණයි. සොයිප් මාලික් ලකුණු 23ක් රැස් කළ අතර ගුරුබාස් ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වුණා. අසෙන් බණ්ඩාර පන්දු 9කින් 6 පහර දෙකක් සමගින් ලකුණු 18ක් ලබා ගනිමින් කොළඹ කින්ස් ඉනිමට යම් බලාපොරොත්තුවක් අවසන් මොහොතේදී ගෙන ඊමට සමත් වුවත් ඔහු අවාසනාවන්ත ලෙස දුවද්දී දැවියාමකට හසු වීම සමග ජැප්නා කින්ස් කණ්ඩායමේ සියලු බලාපොරොත්තු ගිලිහි ගියා. පන්දු යෙවීමේදී සමිත් පටෙල් ලකුණු 15කට කඩුළු දෙකක් සහ නූර් අහමඩ් ලකුණු 12කට කඩුළු දෙකක් දවා ගැනීමට සමත් වුණා. ජැප්නා කින්ස් කණ්ඩායම මෙවර තරඟාවලියේ මූලික වටේ ක්‍රීඩා කළ තරඟ 8න් තරඟ දෙකක් පමණක් පරාජයට පත් වූ අතර එම තරඟ දෙකම ඔවුන් පරාජයට පත් වූයේ ගාල්ල කණ්ඩායම හමුවේ වීම විශේෂත්වයක්. එම ජයග්‍රහණය සමග අවසන් වටේ පළමු තරඟයේ සුදුසුකම් ලැබූ ගාල්ල කණ්ඩායම එම තරඟයේදීද ක්‍රීඩා කරන්නේ ජැප්නා කින්ස් කණ්ඩායමට එරෙහිවයි. එම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගනු ඇති. අවසන් වටේ පළමු තරඟයෙන් පරාජයට පත්වන කණ්ඩායම අවසන් වටේ දෙවන තරගයේ සඳහා සුදුසුකම් ලබා ගනු ඇති. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඔබට දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර bell සලකුණ click කරන්න.